Hello, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝටම? අද මම හිතුවා එක වැදගත් දෙයක් ගැන කතා කරන්න. මොකද්ද මේ වැදගත් දෙය? Ta-dang! Finally, I passed JLPT N2. අම්මෝ මේක ලොකු මහන්සියක්. මේ exam එක pass වෙන්න පුදුම විදියට මහන්සි වුණා. I think I was so happy when I got to know that I passed this one. I think I certificate for JLPT hari Japanese JLPT exams kochchara amaruda kiyala I think eke N2 N1 kiyanne attatama amaru exam deka I think eke N2 exam ekak onna mama pass una I think oyala JLPT exam ekata ready wenawa nan ehema naththam N2 exam ekata ready wenawa nan Japan yanna balapuruthwen inna lamek nan ada video ekak oyata එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම් ඔයාලා හැමෝටම මොකද්ද මේ JLPT exam එක කියලා කියන්නේ කියලා. JLPT කියන්නේ Japanese Language Proficiency Test. ඒ කියන්නේ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය. එතකොට ඔයාලගේ ජපන් භාෂා දැනුම මනින්න තමයි මේ JLPT exam එක තියෙන්නේ. මේකේ levels පහක් තියෙනවා N5, N4, N3, N2 සහ N1 කියලා. එතකොට මේකේ පටන් ගන්න ලෙවල් එක, beginner level එක තමයි N5 level එක. N5 level එක pass වුණොත් ඔයාට ජපානයේ එදිනෙදා භාවිතා කරන ජපනීස් පොඩි යම් තාක් දුරට තේරුම් ගන්න පුළුවන්. N4 කියන විභාගයේ pass වුණොත් ඔයාට එදිනෙදා භාවිතා කරන ජපනීස් N5 වලට වඩා ටිකක් දුරට තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට N3 කියලා කියන්නේ intermediate level එක. N3 pass වුණොත් ඇත්තටම ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන ජපනීස් හොඳට තේරුම් ගන්න. ඊළඟට N2 level එක. N2 කියන්නේ business Japanese. ඉතින් ඔයා N2 pass වුණොත් ඔයාට පුළුවන් ජපානයේ එදිනෙදා භාවිතා කරන ජපනීස් වලට අමතරව ජපානයේ වැඩ කරනකොට අපි companies වල භාවිතා කරන වචන තියෙනවා. අර business level එකේ වචන තේරුම් අරගෙන business level එකේ කරන sessions කරන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඊළඟට N1 කියන්නේ native level එක මට්ටමටම වගේ යන level එකක් JLPT වල. එතකොට මේක pass වුණොත් ඔයාට ජපානයේ ගොඩක් newspapers වල තියෙනවා, ඒ වගේම novels වල තියෙන දේවල්, ඒ වගේ ගොඩක් අර native level එකටම native connect වගේටම ඒ වගේම Japanese පුළුවන් වෙනවා. ඉතින් මම JLPT exams කරන්න පටන් ගත්තේ මම හිතන්නේ මම ඒ ලෙවල් කරනකොට 2016 තමයි මම ඒ ලෙවල් exam එක කරේ. මම ඒ ලෙවල් වලට ජපනීස් කරා. ඉතින් මේක කරනකොට මගේ සෙන්සේ මතක් කරන්න ඕනේ ගොඩාක් ආදරෙන්. මගේ සෙන්සේ ඉමේෂා සෙන්සේ. ඉතින් මගේ සෙන්සේ මම ඒ ලෙවල් කරන්න පටන් ගත්තේ 2014 අවසානේ වගේනේ. ඉතින් පටන් ගත්ත දවසේ ඉඳලම ගොඩාක් උනන්දු කරා අනිවාර්යයෙන්ම පුතේ JLPT කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම JLPT කරන්න පටන් ගත්තේ. N5 exam එක මම pass වුණා 2015 මං හිතන්නේ මම ඔයාලට දාන්නම් හරියට මට මතක නැහැ ඊළඟට මම 2016 N4 exam එක කරා ඊට පස්සේ යුනිවර්සිටි ගියාට පස්සේ මොකුත් exams JLPT ගැන මොකුත් කරේ නැහැ මොකද මට ජපනීස් වැඩිය අහුනේ නැහැ යුනිවර්සිටි ගියාට පස්සේ මම ඉංග්‍රීසි ඉගෙන ගත්ත නිසා කොහොම හරි N5 N4 කියන exam දෙකම pass කරලා තිබුණා මම යුනිවර්සිටි ඉන්නකොට. ඊළඟට යුනිවර්සිටි එකෙන් මට scholarship එකක් හම්බෙලා මම ජපාන් යනකොට මට තිබ්බේ N4 level මට්ටම විතරයි. ඊට පස්සේ මම ජපාන් ඉන්නකොට exams දැම්මා N3 exam එක දැම්මා. එතකොට අපි කොහොමද ජපනීස් ඉගෙන ගන්නවනේ? එතකොට N3 exam එක දැම්මා. හැබැයි COVID ඇවිල්ලා unfortunately I couldn't do it. ඊට පස්සේ මම ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා මම කරේ ජපනීස් ඉගෙන ගන්න එක. I think දැන් මම මේ මගේ ජර්නි එක ගැනනේ කියන්නේ ඔයාලගේ ජර්නි එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා සමහර විට කෙලින්ම N2 ලියපු කෙනෙක් ඉන්න පුළුවන් නේ. ඔයාලා හොඳට ඉගෙනගෙන කෙලින්ම N2 වලට ගියපු කෙනෙක් ඉන්න පුළුවන්. කොහොම හරි ඊට පස්සේ මම ඉතින් පටන් ගත්තේ මුල ඉඳලම N5 N4 එහෙම ගියේ. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා තනියම ඉගෙන ගත්ත ජපනීස් කැම්පස් එකේ වැඩත් එක්කම තනියම ඉගෙන ගත්තා. මට ටීචර් කෙනෙක් එතකොට හිටියේ නැහැ. මම N3 ලියන්න ඕන නිසා මම පොඩක් try කරන්න N2 වලට කලින් මට හිතුණා
නැහැ මට මේ නොලෙජ් එක තාම නැහැ ඒ නිසා මම N3 ලියනවා කියලා ඊට පස්සේ මම 2023 sorry 22 මං හිතන්නේ N3 exam එක කරා හැබැයි JLPT නෙමෙයි net එකේ තමයි කරේ මොකද මට JLPT දාගන්න register වෙන්න බැරි වුණා හරියට වෙලාවත් එක්ක හැබැයි මම net එකේ register වෙලා net එකේ exam එක කරා ඉතින් ඒකත් මම pass වුණා ඉතින් හරියම සතුටක් දැනුණා එදත් මට N3 pass වුණාට පස්සේ ඊට පස්සේ මට හිතුණා හරි දැන් මම N2 ලියන්න ඉගෙන ගන්න ඕනේ කියලා ඉතින් මම හරිම ඒ කියන්නේ මම self studies කරන්න හරි කැමති කෙනෙක් YouTube එකෙන් එහෙම ඉගෙන ගත්ත ගොඩාක් Japanese teacher කෙනෙක් හිටියේ නැහැ මට N2 කරන්නත් N4 වෙනකම් විතරයි මගේ sensei හිටියේ ඊට පස්සේ මම තනියම තමයි ඉගෙන ගත්තේ එතකොට ඔන්නේ N2 එක ඉතින් මම ඔයාලට කියන්නේ කිසිම වෙලාවක අතාරින්න එපා exam එකක් ඔයාලා කරනවා නම් exam නෙමෙයි ඕනම දෙයක් මම N2 exam එක 2023 ජූලයි වල apply කරා හැබැයි ජූලයි exam එක ලියන්න වෙනකොට මම මගේ මම job එකක් කරන ගමන් හිටියේ මම school එකක වැඩ කරා online japanese school එකක online වැඩ කරා ඊළඟට මම itoki කියන website එකේ japanese teach කරන ගමන් හිටියේ ඉතින් මේවත් එක්ක මට manage කරගන්න බැරි වුණා N2 එකට පාඩම් කරන්න. ඉතින් මට හිතුණා ජූලයි exam එක ලිව්වත් නම් මම අනිවාර්යෙන් fail වෙනවා කියලා. ඉතින් මම I gave up. මම ඒක ලිව්වේ නැහැ. Exam එක ලියන්න ගියේ නැහැ මම. මොකද මට හිතුණා මට මදි මේ තියෙන knowledge එක මම ගියොත් අනිවාර්යෙන් fail වෙනවා. මට ඉතින් participate වෙන්නවත් හිතුනේ නැහැ. However, after that I thought I should do it. Somehow I should do it. ඒ නිසා මම N2 exam එකට පාඩම් කරන්න ගත්තා. ඔන්නෙදි 2023 ජූලයි වල පටන් ගත්ත ගමන 2023 දෙසැම්බර් වෙනකම්ම මම පාඩම් කරගෙන ගියා. හරි. ඉතින් 2023 දෙසැම්බර් වල තමයි මම N2 exam එක ලිව්වේ. මම කියන්නම් මම කොහොමද N2 exam එකට ready වුනේ කියලා. ඔයාලා දැන් N2 කරන අය කරලා පාස් වෙලා ඉන්න අයත් මම පර්සනලි දන්නවා ගොඩාක් මහන්සිලා තමයි N2 පාස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා N5 හරි N4 N3 N2 ඕන එකක් මේ ඕනම exam එකට ready වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ උඩරිම කැපවීම තියෙන්නම ඕනේ. නැත්තම් බෑ. ඉතින් හරි මම කියන්නම් මම කොහොමද ready උනේ මොනවද මම පාවිච්චි කරපු resources කියලා. මම ඉස්සෙල්ලාම දැන් මම net එකේ N3 ලියලා තිබුණාට මට හිතුණා JLPT N3 වලටත් ready වෙන්න ඕනි කියලා. මොකද net එක චුට්ටක් lazy exam එකක් JLPT එක compare කරනකොට. ඒ නිසා මම ඉස්සෙල්ලාම කරේ පොත් ටිකක් ගෙන්න ගත්තා ජපාන් වලින්. මේක N3 වල Tango. ඒ කියන්නේ vocabulary තියෙන එකක්. මේකත් ගොඩක් වටිනවා. දැනටත් මම මේක පාවිච්චි කරනවා. දැනටත් පාඩම් කරනවා. මේකේ තියෙන වචන. ඉතින් මම මේක පාඩම් කරා. මේක සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඊළඟට මම N2 පොතක් ගෙන්න ගත්තා N2 පොත මේකෙම N2 එක මේක නම් මට ඔක්කොම ඉවර කරගන්න බැරි වුණා exam එක වෙනකොට මේකේ භාගයක් විතර තමයි ඒත් මම දැන් මේක පාඩම් කරනවා මොකද අපිට ගොඩාක් අවශ්‍ය වෙන business වැඩවලදී සහ working environment එකේදී වැදගත් වෙන වචන ගොඩාක් මේ පොත් දෙකේ තියෙනවා මේ පොත් දෙකෙන් එන හැම එකම exam එකට එන්නේ නැහැ ඔයාලා මේක හැම එකම පාඩම් ගන්නව නැහැ but මේ දෙක හරි වැදගත් කියලා මම හිතනවා. මම මේ දෙක පාඩම් කරා. මම මේ හැම පොතකම links ඔයාලට දාලා තියන්නම්. ජපාන් වල කවුරු හරි ඉන්නවා නම් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා ජපානට ගියොත් ගෙන්න ගන්න පුළුවන්. කොහොම හරි ඔයාලා N2 ලියනවා නම් මේ පොත් ඔයාලට වැදගත් වෙයි. ඒ නිසා මම මේ හැම එකම link ඔයාලට දාලා තියන්නම්. ඊළඟට මම Telegram channel එකකින් එක මං හිතන්නේ Vietnamese අය කරගෙන යන Telegram channel එක මටත් මේක මගේ ළමෙක් තමයි මේ channel එක ගැන කිව්වේ. ඉතින් ඒකෙන් මම ගොඩක් පොත් download කරගත්තා. Shinkanzen master එක download කරගත්තා. මම ඒකේ photo එකක් ඔයාලට දාන්නම්. Shinkanzen master එක තමා මම වැඩිපුරම කරේ. ඒක print out එකක් අරගත්තෙත් නැහැ. මම online ම ඒ කියන්නේ මම පොත download කරගත්තට පස්සේ ඒකෙන්ම තමා කරේ. Shinkanzen master එක තමයි මම නම් recommend කරන්නේ N2 වලට තියෙන හොඳම පොත කියලා. ඊළඟට Nihongo Soumatome කියන දැන් ඔයාලට මේ පේනවා Nihongo Soumatome කියන series එකේ පොත් ටික මම N3 N2 එක කරා
මේකේ බුන්පො පාට් එක ග්‍රැමර් ඊළඟට කන්ජි ඊළඟට චෝකයි ලිසනින් දොක්කයි රීඩින් මේ ඔක්කොම කරා ඉතින් ওই ටිකත් මගේ වැඩ අතරතුර තමයි කරේ මම ෆ්‍රී හිටියේ නැහැ කිසි වෙලාවක වැඩ අතරතුර තමයි කරේ ඊළඟට මම මේ මනබෝ නිහුංගෝ කියන එකේ ඒක ඒක යම්තාක් දුරට කරා මේකේ තියෙන්නේ ඇත්තටම මොනවාද ප්‍රැක්ටිසස් ඉතින් මේක යම්තාක් දුරට කරා මම ඔක්කොම කරේ නැහැ මේකෙත් මට වෙලාවක් හම්බුනේ නැහැ නමුත් මේකත් හොඳයි මම ඔයාලට පෙන්නන්න ඇත්තටම මට ගොඩාක්ම වැදගත් වුණා මේ ප්‍රැක්ටිසස් කරන්න ෆ්‍රෙන්ඩ් ෂෝ කරන්න මෙන්න මේ පොත් දෙක මම මේ හැම එකම ලින්ක්ස් ඔයාලට දාලා තියන්නම් මට හොයා ගන්න පුළුවන් වුණොත් ඩවුන්ලෝඩ් කරගන්න අනිවාර්යයෙන්ම නැත්නම් ඔයාලා ජපාන් වලින් ගෙන ගන්නවා නම් ඒත් කමක් නැහැ මෙන්න මේ N3 එකෙන් මම ගොඩක් කරා ඒ කියන්නේ මේකෙ තියෙන්නේ එක්සෑම් එකට එන පැටර්න් එක ඒ කියන්නේ ඔයාලා දැන් N5 N4 කරපු අයත් දන්නවා අපිට ඉස්සෙල්ලාම මොජිගොයි වලින් එනවා ඒ කියන්නේ වොකැබුලරි පාර්ට් එකෙන් එනවා ඊළඟට වචන ගලපන් දෙනවා ඒ වගේ එක එක ස්ට්‍රක්චර්ස් තියෙනවානේ එක එක එක්සෑම් එකට අදාළව ඉතින් මේකේ තියෙනවා N3 එක්සෑම් එකට අදාළ ස්ට්‍රක්චර්ස් ඊළඟට මේකේ තියෙනවා N2 එක්සෑම් එකට අදාළ ස්ට්‍රක්චර්ස් එක්සෑම් එකේ එන පිළිවෙලටම ප්‍රශ්න තියෙනවා ඉතින් මේක නම් චෝකයි එක මම හිතන්නේ ඔය විදිහට මම මේ පොතත් කරා මේ පොතත් කරා මේ පොත් දෙකම N3 N2 දෙකම ඊළඟට හැබැයි මම මේ ඔක්කොගෙම ඉවර කරේ නැහැ එක පොතක්වත් මට ඉවර කරන්න වෙලාවක් හම්බුනේ නැහැ ඉතින් මම කියන්නේ ඔයාලා හැම එකක්ම ඉවර කරලා සිලබස් කවර් කරලා එහෙම කරන්න ඕනේ නැහැ ඒ කියන්නේ එක්සෑම් එක පාස් වෙනනේ අපිට ඕනේ 100%ම ගන්න පුළුවන් වුණොත් හොඳයි however i managed to get 92% මට මගේ එක්සෑම් එකේ N2 එක්සෑම් එකේදී මගේ රිසල්ට් එක මම ඔයාලට දාන්නම් මට 180 180න් 133ක් මාක්ස් තියෙනවා මගේ පර්සන්ටේජ් එක 92යි. ඉතින් මේ කරපු ටික මට හොඳටම ඇටි වුණා ඒ ලෙවල් එකට යන්න. ඊළඟට මම try එක කරා. ඒ try එකේ පොතත් හොඳයි. try එක N3 කරා N2 එකක් කරා. ඊළඟට මම ඔය download කරගත්තනේ අර Telegram link එකේ මේකෙන් download කරගත්ත වචන ගොඩක් පාඩම් කරා මේ kanji මේවා ඔක්කොම print out දාගෙන පාඩම් කරා. kanji වලට මං හරි ආසයි. කන්ජි වලට ආස නිසා මම ගොඩක් කන්ජි පාඩම් කරා. කන්ජි දැනුම ඉතින් තියනවා නම් ගොඩක් වටිනවා එක්සෑම් එක පාස් වෙන්න. මම දන්නවා ඉතින් අපේ කට්ටිය කන්ජි වලට වැඩිය කැමති නැහනේ. හැබැයි මම නම් හරි ආසයි කන්ජි ලියන්න. කන්ජි ලියනකොට අත්‍තරම දැනෙනවා අපි මට ජපනිස් පුළුවන් යම් තාක් දුරට හරි මට පුළුවන් කියලා. ඒක මොකද අපේ නිකම්ම හිරගෙන වලින් ලියනවට වඩා කන්ජියක් දෙකක් දානකොට හරි වැදගත් ඉතින්නේ ඔයාලා. ඉගෙන ගන්න අය දන්නවා ඉතින් හරි වටිනාකමක් තියෙනවා කන්ජි පාවිච්චි කරනකොට. ඉතින් ඒ නිසා මම කන්ජි වලට හරි ආස නිසා කන්ජි ගොඩක් මෙතරම වගේ ලිව්වා මම වලට දාන්න මම ලියපු ෆොටෝ එකක්. එක කන්ජියක් 100 පාරක් 200ක් 300ක් ඔය වගේ ගොඩ ලිව්වා ඉතින්. කොහොම හරි. අන්තිමේට එක්සෑම් එක පාස් වුණා. ඉතින් මම කියන්නේ මගේ ස්ටඩි ගයිඩ් එක තමයි මම උදේ දැන් මම වැඩ කරන ගමන්නේ මම කියවන්නේ මම ස්කූල් එක ඔන්ලයින් වැඩ කරන ගමන් හිටියේ මේකේ N2 මට්ටමේ වගේ ජපනිස් මම ඇත්තටම භාවිත කරා මගේ ස්කූල් එකේ වැඩ කරනකොට මොකද මම කරේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් සහ ට්‍රාන්ස්ලේෂන්ස් මෙහින් ජපාන් වලට යන ස්ටුඩන්ට් වීසා ගන්න ළමයින්ගේ ડોකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේට් කරා එයාලගේ ඉන්ටර්විව්ස් ඉන්ටර්ප්‍රීට් කරා. ඉතින් මේ වගේත් එක්ක මම N2 ලෙවල් එකේ ජපනිස් මට භාවිත කරන්න සිද්ධ වුණා මගේ වැඩවලදී. ඉතින් ඒකත් ගොඩාක් ලොකු උදව්වක් වුණා මට එක්සෑම් එක පාස් වෙන්න. මොකද එතකොට මම ජපනිස් අමතක කරන්න උනේ නැහනේ. අමතක කරන්න විදියක් තිබුණේ නැහැ මට. මොකද උදේ ඉඳන් හවස වෙනකම්ම ජපනිස් වලින්නේ වැඩ කරේ. ඒ නිසා ඉතින් ඒකත් උදව්වක් වුණා. however මම උදේ 4ට වගේ තමයි මගේ kanji practices පටන් ගත්තේ. උදේ 4ට නැගිටලා මං හරි කැමති මට විභාගයක් තියෙනවා නම් මම උදේම නැගිටලා පාඩම් කරනවා. විභාගයක් නැත්තම් නම් මම හැරෙන්නේ නැහැ උදේට. හයිඩ් විතර තමයි නැගිටින්නේ. හැබැයි එක්සෑම් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම 4ට නැගිටලා මං කරේ kanji පාඩම් කරපු එක. kanji පාඩම් කරනකොට සාමාන්‍ය 5-6 වගේ වුණා. ඊළඟට ඉතින් ගෙදර වැඩක් තියෙනවනේ. ඕවත් කරලා 8:00 මගේ වැඩ පටන් ගත්තා. ස්කූල් එකේ වැඩ. 8:00 ඉඳන්
පහමාර වගේ වෙනකන් ස්කූල් එකේ වැඩ තියෙනවා. ඉතින් මේ ටික කරන අතරතුර මට ස්ටඩි කරන්න වෙලාවක් නැහැ. ඊට අමතරව මම හයිටෝකි ක්ලාසස් කරානේ හයිටෝකි වෙබ්සයිට් එකේ. මම ෆොරින් ස්ටුඩන්ට්ස්ලට ජපනීස් උගන්වනවා දැනටත් කරනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් දවසට ක්ලාසස් 7-8 තියෙන දවසුත් තියෙනවා. සමහර දවස්වල නම් 3-4ක් වගේ තියෙන දවසුත් තියෙනවා. ඉතින් එතකොට එක ළමයට පැයක් ගන්න ඉතින් පැය 7-8ක් මට එතකොට ඒකටත් වැය කරන්න වෙනවා. ඉතින් ස්කූල් එකේ වැඩයි අයිටෝකි වෙබ්සයිට් එකේ උගන්වන වැඩයි එක අමාරු වුණා. හැබැයි I'm not telling it's impossible. You can do it. Impossible නැහැ. කරන්න අමාරුයි. හැබැයි impossible නැහැ. කිසිම දෙයක් nothing is impossible නේනේ. කිසිම දෙයක් කළ නොහැක්කක් නැහැ කියලා අපි කියනවානේ නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම N2 එකට පාඩම් කරේ. දෙන්නකිට කංජි පාඩම් කරා. ඊළඟට මම හදාගෙන තිබුණා මම මේ කංජි අද දවසේ ඇතුළත කරන දේවල්. අනිවාර්යෙන් මොන වැඩ තිබුණා කංජි පාඩම් කරනවා, grammar term එකක් පාඩම් කරනවා, ඊළඟට reading question එකක් අනිවාර්යයෙන්ම කරනවා, ඊළඟට YouTube එකේ video එකක් අනිවාර්යයෙන්ම බලනවා Japanese ගැන තියෙන, ඊළඟට podcast එකක් අහනවා, හරි වැදගත් podcast එකක් අහනවා. ඔය වගේ මම list එකක් හදාන තිබ්බා. හරි ටික් කරගෙන mark කරගෙන mark කරගෙන ගියා මේ වැඩේ කරලා ඉවරනම් හරියක් දාන්න කියලා. ඔය විදිහට මම හරිම අර වැඩ ඔයාගේ වැඩ ටික arrange කරගත්තාම කරන්න පුළුවන් ඔයාලටත් බැරි නැහැ හොඳ. මගේ මේන්ම source එක උනේ YouTube එකේ videos තමයි මම ප්‍රධානම බැලුවේ. මම පොත් පාඩම් කරා, පොත්වල තියෙන exercise කරා, but මට වැඩිපුරම ලොකු උදව්වක් උනේ YouTube එක. ඉතින් ඔයාලත් self study කරන කෙනෙක් නම්, teacher කෙනෙක් නැතුව self study කරනවා නම් මම කියන්නේ හොඳම දේ තමයි YouTube එක refer කරන එක. YouTube එකේ ගොඩාක් තියෙන මම links දාන්නම්. මම වැඩිපුරම ඉගෙන ගත්ත Nihongo Tabi කියන සෙන්සගේ YouTube channel එකෙන් ඒකේ ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා. අනික ඒ සෙන්සේ explain කරන්නේ Japanese වලින්මයි. ඉතින් Japanese වලින්ම explain කරනකොට මට හොඳට මට අර listening practice වෙනවනේ. ඒක නිසා හරියට මට ප්‍රයෝජනවත් වුණා YouTube එකේ videos. ඉතින් මම එකෙත් links වලට හැම එකකම මම පාවිච්චි කරපුවාගේ links වලට දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලා N2 වලට පාඩම් කරනවා නම් අනිවාර්යයෙන්ම refer කරන්න, ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම N2 එක pass වුණා. මම කියන්නම් ඔයාලට JLPT N2 exam එක pass වුණොත් මොනවද ඔයාලට හම්බෙන වාසි කියලා. Advantages මොනවදනේ? සාමාන්‍යයෙන් ජපානයේ ඔයාලා job visa එකක් apply කරනවා නම් ඔයාලට ජපානයේ කම්පැනි එක වැඩ කරන්න ඕනේ නම් ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම බලනවා JLPT exams. ඔයාට minimum level එක තමයි N2, N1 තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි N2 level එකේ ඉඳලා තමයි ඒගොල්ලෝ බලන්නේ. ඊළඟට යාලගේ interview pass වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් N2 level exam එක තියෙනවා නම් ඔයාලට ලොකු advantage එකක් ජපානයේ job එකකට යන්න බලාගෙන ඉන්න ඔයාට. ඊළඟට ඔයාගේ මොනවා හරි ලංකාවේ ඉඳලා වුණත් ජපනීස් ආශ්‍රිත වැඩ, ඔයාගේ business වැඩවලට ඔයා ජපනීස් අයත් එක්ක කටයුතු කරනවා නම් N2 කියන්නේ ගොඩක් වැදගත් මට්ටමක් ඔයාට තියෙන්න ඕන. මොකද N2 level එක ඔයාට තියෙනවා කියන්නේ ඔයාට ඇත්තටම ජපනීස් අයත් එක්ක කතා කරන්න හොඳට conversation එකක් අරගෙන යන්න හැකියාව තියෙනවා කියන එක. ඉතින් ඒ නිසා JLPT exam එක අනිවාර්යයෙන්ම කරන්න ඔයාලා ජපනීස් ඉගෙන ගන්න කෙනෙක් නම් N5 ඉඳලා කරගෙන යන්න. N2 කියන එකත් අමාරුයි, හැබැයි අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙයි ඔයාලගේ ඉස්සරහට. ඔයාලා ජපනීස් වලින් ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් N2 එකත් අනිවාර්යයෙන්ම ලොකු රුකුලක් වෙයි කියලා මම හිතනවා. මට N2 exam එකට ලැස්තෙන කොච්චර කාලයක් ගියාද කියලා බලමු. මට exam එක ලැස්තෙන ඇත්තරම ගිය මාස 6ක් වගේ. මම එක දිගට මාස 6ක් වගේ තමයි පාඩම් කරේ. ඉතින් මේක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ඩිපෙන්ඩ් වෙනවා. ඔයාට සමහර විට N2 ලියන්න මාස 3-4ක් යන්නේ නැති. ඔයා ජපාන් වල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ලේසියෙන් ඔයාට N2 කරගන්න පුළුවන්. මොකද ඔයාට එදිනෙදා ඉතින් භාවිතා කරන්න වෙන්නේ හැම වෙලේම ජපනීස්නේ. හැබැයි මම ජපාන් වල නෙමෙයි, මම ලංකාවේ හිටියේ N2 කරනකොට. සහ මට ටීචර් කෙනෙකුත් හිටියේ නැති නිසා මට මාස 6ක් වගේ ගියා N2 exam එකට ready වෙලා N2 exam එක pass වෙන්න. ඉතින්
N5 කරන්නත් සාමාන්‍ය ළමයින්ට මාස 3-4ක් යනවා අනිවාර්යයෙන්ම. මොකද N5 කියන්නේ අමාරුයි. හැබැයි beginner level එකනේ N2 තරම් අමාරු නැහැ. N5, N4, N3 කියන්නේ තමාරු exams. ඉතින් මේවටත් යම් තාක් දුරට එක එකනම් එක එකනට වෙනස් වුණත් යම් තාක් දුරට කාලයක් යනවා. හරි. හැබැයි මම කොයි වෙලාවකවත් හිතුවේ නැහැ N2 කොච්චර අමාරු නැත් මම හිතුවේ නැහැ මට මේක කරන්න බෑ කියලා. මං කොයි වෙලාවකවත් හිතුවේ නැහැ. මං ඒකම තමයි මේ වීඩියෝ එක ඔයාලට කරන්න හිතුවේ. බෑ කියලා හිතන්නේ නැතුව තමන් ගැන තමන් විශ්වාසයක් තියාගන්න අනිවාර්යයෙන්ම. මම කවදාවත් හිතලා නැහැ මම එක්සෑම් එකක් ෆේල් වෙයි කියලා. ෆේල් වෙනත් නැහැ ඒ නිසා. ඉතින් මම හැම වෙලෙම මම කොච්චර වැරදියට ලිව්වත් මට කොච්චර කියන්නේ උත්තර තේරුණ නැතුණත් මම හිතන්නේ හරි මම මේ එක්සෑම් එක පාස් වෙනවා. කොහොම හරි පාස් වෙනවා කියලා. ඉතින් ඒ නිසාද වන්දා මම එක්සෑම් එකක් ෆේල් වෙලත් නැහැ මේ වෙනකල්. ඉතින් මම ඔයාලට කියන්නේ තමන්ට තමන් ගැන විශ්වාසයක් තියාගන්න. එහෙම නැති වුණොත් වෙන කෙනෙක් අපිව විශ්වාස කරන්නේ නැහැ. තමන්ට තමන් ගැන කන්ෆිඩන්ට් එකක් නැත්නම්. ඒ නිසා N2 හෝ N1 හෝ ඔයාලා වෙන ඕනම එක්සෑම් එකක් JLPT නෙමෙයි ඔයාලා වෙන ඕනම එක්සෑම් එකක් කියනවා නම් පළවෙනිම දේ තමයි කන්ෆිඩන්ස්. ඉතින් ඔයාට ඔයා ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔයාට මේක කරන්න පුළුවන් කියලා ඔයා දැනගන්න ඕනේ. ඊළඟට ඩෙඩිකේෂන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට මහන්සි වෙන්න වෙනවා. විශ්වාසය විතරක් තිබිලා හරි මට විශ්වාසය තියෙනවා දැන් කරන්න දෙයක් නැහැ මම දැන් පාඩම් කරන්නේ නැහැ මම දැන් කොහොම හරි පාස් වෙනවා කියලා එහෙම හිතුවට පාස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයා මේකට මහන්සිලා වැඩ කරන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ අනිත් වැඩත් එක්ක ඔයාගේ වර්ක් ලයිෆ් එකත් එක්ක ඔයාගේ පාඩම් වැඩත් බැලන්ස් කරගෙන කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අද වීඩියෝ එකේ මෙච්චරයි. මම හිතනවා N2 ලියන කෙනෙක්ට ජපනීස් ඉගෙන ගන්න කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මම ඔක්කොම මම භාවිතා කරපු රිසෝසස් වල ලින්ක්ස් ඔයාලට අනිවාර්යයෙන්ම දාන්නම් පහලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න. ඔයාලට වැදගත් වෙයි නම් ඒවා පාවිච්චි කරන්න. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. මට කියන්න ඕනේ උනේ ඔයා JLPT එක්සෑම් එකට සූදානම් වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මහන්සිලා පාඩම් කරන්න සහ ඔයා self study කරනවා නම් online ගොඩාක් resources වෙනවාට පාවිච්චි කරන්න පුළුවන්. මේවා පාවිච්චි කරන්න කියලා සහ ඔයාගේ විශ්වාසය අතාරින්න එපා. ඔයා ඔයාගෙන විශ්වාස කරන්න මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම N5, N4, N3, N2, N1 උනත් පාස් වෙන්න පුළුවන්. ජපානයේ ඉන්න මොනේ නැහැ JLPT exams පාස් වෙන්න. ලංකාවේ ඉඳලා උනත් ටීචර් කෙනෙක් නැතුව උනත් ඔයාට exam පාස් වෙන්න පුළුවන්. ඔයාගේ අනාගතේ ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් නවතින්න අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.